අද 2020 නොවැම්බර් 1 ඉරිදා සිරස්තල බස්නාහිර නිරෝධායන ඇදිරි නීතිය නවවන සඳුදා තෙක් දීර්ඝ කෙරේ පිටපනාත් තුල ප්‍රදේශ කිහිපයකටත් හෙට සිට ඇදිරි නීතිය දිස්ත්‍රික් අතර සංචරණය අත්හිටුවයි PCR ප්‍රතිඵල එන තෙක් දැඩි අධීක්ෂණ යටතේ නිරෝධායනය අනිවාර්යයි ජනපතිගෙන් බලධාරීන්ට නියෝග ඉවසුල නිරෝධායනය වන්නන්ට ආහාර මල්ලා පොලිසියේ කොවිඩ් ආසාදිතයන් 125ක් තෙක් ඉහළට කොරණ ඇගලුම් කම්හලේ තවත් පිරිසකට කොවිඩ් පළමු වරට රෝගීන් 506ක් දිනක් තුල සුවය ලබයි ලෝපුරා කොවිඩ් මරණ 12 ලක්ෂයේ ඉක්මවයි එංගලන්තයේ දෙවන වරටත් සම්පූර්ණයෙන්ම වැසෙයි Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka live from Studio 24 in Colombo. Ayubowan ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. බස්නාහිර පළාත තුල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 9 වැනි සඳුදා පෙරවරු 5 දක්වා දීර්ඝ කිරීමට අද තීරණය කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබුවේ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද පැවති සාකච්ඡාවේදී. එමෙන්ම භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණය අත්හිටුවීමටද එහිදී තීරණය කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැතුණා. ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් ඇති නොවන පරිදි කොවිඩ් මර්ධනය සිදු කිරීමට අදාළව ජනාධිපතිවරයා මෙහිදී තීරණ රැසක් ගනු ලැබුවා. ඒ අනුව බස්නාහිර පළාත තුල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 9 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා දීර්ඝ කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම කුරුණෑගල නගරසභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමටද ලබන 9 වෙනිදා තෙක් ඇඳිරි නීතිය පැනවෙනවා. මෙම කාල සීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසයි ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේ. නිවෙස් තුල නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිසිය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක්විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත. නිවෙස් තුල නිරෝධායන වෙන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ දසවන දිනේ සිදු කළ යුතු වන බවටත් ප්‍රතිපල මත ආසාදනය නොවුවන් දින 14 පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නයි ජනාධිපතිවරයා නියම කර තිබෙනවා. එසේම නිරන්තරයෙන් අහම පරීක්ෂණ කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණය අත්හිටුවීමටද මෙහිදී තීරණය කෙරුණා. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බව සාකච්ඡාවට සහභාගී වූ සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස වේදිනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරෙන බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම දිවසරම ගොස් මාර දින බවයි. එසේම නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. අපිට ඇත්තනම් මාස දෙකකට ආසන්න වැඩි කාලයක් එකම ආසාදිතයක්වත් රට තුල තිබෙන්නේ නැති තරමට අපිට ගේන්න පුළුවන් වුණා. දැන් අනවුන්ස්ුත් කරනවා මේ වගේ සිම්ටම්ස් ඇවිල්ලා කැස්ස වුණ මේවා තියෙනවා නම් ඉක්මනටම ඉස්පිරිතාලට යන්න කියලා. මේක වැරදි. මෙහෙම ඉස්පිරිතාලට යන්න ගියොත් මුල ඉඳලා එයා 3 wheeler එකේයි බස් එකේයි කාර් එකේයි ගිහිල්ලා හොස්පිටල් ගිහිල්ලා OPD එකේ ඉඳලා මේ සිස්ටම් එක අපි නවත්තන්න ඕන. අපි කියන්න ඕනේ එහෙම සිම්ටම්ස් තියෙනවා නම් ඉමීඩියට්ලි එයාත් එයාගේ පවුලයාත් හෝම් කොරන්ටයින් වෙන්න. ඉඳලා නම්බර්ස් ටිකක් දෙන්න ඕන. ටෙලිෆෝන් කරලා කියන්න මට මෙන්න මේ සිම්ටම්ස් තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අපි ගිහිල්ලා එක්ක ටෙස්ට් එකක් අර කරන්න. එහෙම නැත්නම් ගිහිල්ලා බැලුවාන් පස්සේ අවශ්‍ය නම් අපේ ඇම්බියුලන්ස් එක හරි වාහනයක හොස්පිටල් එකට ගෙනියන්න. කවුරුත් කියන්නේ නැහැ කවුද මේකේ වැඩිම වල්නරබල්. එතකොට තමන්ගේ ගෙදරේ වල්නරබල් එක්කෙනාව කොහොමද ප්‍රොටෙක්ට් කරන්නේ? මේවනේ කියන්න ඕන. දැන් මේක ආණ්ඩුවෙන් දාපු වෛරසයක් නෙවෙයිනේ. ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්.
එතකොට මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඒක පැහැදිලිවම මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. දැන් අපි දැක්කනේ දැන් මෙච්චර දවස් 3ක කර්ෆියු එකක් දැම්ම ගමන්ම ඔක්කොම කොහොම හරි ගාල්ලට යන්න, ඇල්ලට යන්න, එහෙම එහෙ යන්න ගියා. ඉතින් ඒ තරම් ඉරෙස්පොන්සිබල් වුණාම මේක ආණ්ඩුවකට විතරක් මේ මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සැලැස්ම හරියට ක්‍රියාත්මක වුණොත් ඒකම ජනතාව ඒ වගකීම හරි විදියට, ඒ කියන්නේ අපි හෝම් කොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ එයා පොලිසියයි PHI තුයි ඇවිල්ලා යනකම් ඉඳලා මිනිහා ගෙදරින් ගියොත් ඒකේ වැඩක් නැහැ. එතකොට ඒ වගකීම අය ගන්න ඕන. ඉතින් මෙන්න මේවා තමයි ජනතාවට එක්ස්ප්ලේන් කරන්න ඕන ගිහිල්ලා. මේ අතර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාතට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකටද හෙට උදෑසන 5 සිට එළඹෙන 9 වැනි සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳුම් නීතිය ක්‍රියාත්මක කරන බවයි. බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත්, ඒ වගේම කුරුණෑගල නගර සභා සීමාවටත්, ඒ වගේම කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරනු ලබනවා. මෙසේ නිරෝධායනට ලක්වෙන පුද්ගලයන් සියලුම අයවලුන් වෙත රජයේ විසින් සහන ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. බස්නාහිර පළාතේ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමා තුළදී පසුගිය වතාවෙත් රජයේ විසින් අඩු ආදායම් ලාභීන් තෝරාගත් අයවලුන් වෙත රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබුවා. මේ වතාවෙත් ඒ ආකාරයෙන්ම එම දීමනාව රජයේ විසින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. එවගේම හෙට තවදුරටත් අපසු උසස්පෙළ විභාගයේ ක්‍රියාත්මක වෙනවා. අපසු උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින් ගමන් කරන්න පුළුවන්. එවගේම ඒ සඳහා සහභාගී වන පරීක්ෂකවරුන්ට, එවගේම අනිකුත් කාර්ය මණ්ඩලවලට තමුන්ගේ පුද්ගලික වාහනයකින්, ත්‍රිරෝද රථයකින්, එමත් නැත්නම් ඕනෑම ආකාරයක ප්‍රවාහන මාධ්‍යකින් ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ අයට විශේෂ අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වුවහොත් ඒ විභාගයට පෙනී සිටින බවට, නැත්නම් විභාගයේ රාජකාරී කරන බවට දැනුම් දීම පමණයි ප්‍රමාණවත් වෙනවා. මේ අතර උපදේශ නොදකා බස්නාහිර පළාතෙන් පිටව ගිය අයගෙන් 550 දෙනෙකු දැනට ඔවුන් රැඳී සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පරිස්පති අජිත් රෝහණ මහතා අද සඳහන් කළා. දැනට වාර්තා වී ඇති ආකාරයට 550කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් පිටතර ගොස් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. එම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය, බණ්ඩාරවෙල, යාපනය, තංගල්ල, මාතර සහ අම්පාර යන ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන පුද්ගලයන් 6000ක් පමණ සේවය කරන හොරණ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් නව කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කම්හලෙන් ඊයේ වාර්තා වුණේ එක් ආසාදිතයෙකු පමණයි. මේ අතර අද දිනය තුළ 193 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් ගණන 239ක්. ඒ අතරට කොළඹ දිස්ත්‍රික්කයෙන් 86 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු අයත්. සෙසු ආසාදිතයන් 59 දෙනා හඳුනාගෙනුනේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන්ගේ දිස්ත්‍රික්ක ව්‍යාප්ති සැලකීමේදී 3245ක වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2008ක්. දිස්ත්‍රික්ක 25න් 24කම ආසාදිතයන් වාර්තා වන අතර දැනට ආසාදිතයන් වාර්තා නොවන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පමණයි.
දැනට ආසාදිත තත්ත්වයේ සිටින රෝගීන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වන අතර එම ගණන 659ක් මානබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 496ක් ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 453ක් බෙන්ගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 431ක් කන්දකඩු මධ්‍යස්ථානයේ 362ක් කොළඹ අයිරිච් රෝහලේ 196ක් කහගොල්ල මධ්‍යස්ථානයේ 184ක් ඇඹලපිටියේ මධ්‍යස්ථානයේ 183ක් කඹුරුගමුව රෝහලේ 146ක් කත්තන්කොඩි රෝහලේ 147ක් වතුපිටිවල මධ්‍යස්ථානයේ 137ක් වශයෙන් කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබනවා. දැනට 5700කට වැඩි සක්‍රීය තත්ත්වයේ සිටින රෝගීන් දිවෙනපුර රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක සිටින බව වසංගතුරුක විද්‍යාංශයේ සඳහන් කළා. රෝගය අවදානම් කණ්ඩායමකට වැළඳිච්ච හැම අවස්ථාවකම වගේ මරණයෙන් කෙළවර වීමට ලොකු ඉඩකඩක් පවතින බව දැන් ඉතාමත්ම පැහැදිලියි. මේ තත්ත්වය පාලනය කරගන්න බැරි වුණොත් සමහර විට ඉදිරියේදී දීර්ඝ කාලීන සංචරණ සීමාවන් වලට නොවැළැක්විය හැකි ලෙස යන්න ඉඩ තියෙනවා. එසේ නොවුනොත් මේ තත්ත්වය මීට වඩා භයානක වන්නට ඉඩ තියෙනවා. මේ වෛරසයෙන් මේ රෝගය වැළඳීම සඳහා සුළු ඉඩක් වුණත් ප්‍රමාණවත් කියන එක අපිට දැන් පැහැදිලිව පෙනෙනවා. මේ වන විට ඇඳන් 143ක් ICU ඇඳන් මේ සඳහාම වෙන් කරලා තියෙනවා අවශ්‍ය වුණ පරිදි පාවිච්චි කිරීම සඳහා. අන්න ඒ 143න් තමයි මේ වෙන විට 3ක් පාවිච්චි කරන බවට වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි නැවතත් මම අවධාරණය කරනවා අවදානම් ජන කොටස් වලට මේක ගියොත් මේ ICU ඇඳන් භාවිතයේ මීට වඩා ඉහළ යනවා. ඒ අනුව මේ සුළු මොහතකින් සමහර විට මේ ICU ඇඳම් ප්‍රමාණය සන්තෘප්ත වන්න ඉඩ තියෙනවා. මෙතර හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පිළ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොවිඩ් වෛරසය ආසාදිනේ වී ඇති බව ඊයේ හඳුනාගෙන තිබුණේ එහි සේවකයන් 20 දෙනෙකු අතරින් සිදු කළ අහඹු PCR පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුවම කම්හලේ තවත් සේවකයන් 170 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඉන් තවත් සේවකයන් 34 දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇති බව අද තහවුරු වුණා. අදාළ කම්හලේ 6000කට ආසන්න පිරිසක් සේවය කරන අතර දැනට එම කර්මාන්ත ශාලාව තාවකාලික प्रतिकार මවනෙල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වින් අද නව ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගත් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අයයි. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් පසු මවනෙල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 27ක්. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වී සිදු කළ PCR පරීක්ෂණ 39ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතයන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් පුද්ගලයා කොළඹ වරාය නැවත තාගාගන්නේ සේවකයෙක්. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වීන් අද වන විට කොවිඩ් ආසාදිතයන් 59 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍යංශය සඳහන් කළා. ඒ අතරින් දීවර වරාය ආශ්‍රිතව ඊයේ හඳුනාගත් ආසාදිතයන් 30 දෙනාගෙන් එක් අයෙකු සිය පරීක්ෂණයෙන් පසු වාර්තා ලැබීමට පෙර තවත් දීවරයන් 5 දෙනෙකු සමග මුහුදු ගොස් තිබුණා. එම දීවරයාව අද යලිගොඩ වීමට ගෙන්වාගෙන රෝහලකට කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. මොනහරි රෝග ලක්ෂණ මත වුණොත් බෝට්ටු අයිතිකරට පවසන්න එපෝ සෞඛ්‍යංශය අපි එනවා. කෑම දිනවන බෝට්ටුවේ කෑම අරගෙන හිටවල ඉන්න. අපි PCR එකට ඕන කාලේ හරියනකොට අපි ඔයගොල්ලන් මේ වගේ අරගෙන මෙතන කරනවා PCR එක. ගල්ලා ආයි ඔයගොල්ලෝ යන්න ඕන. එන බෝට්ටු අර යන්න. මගේ කොත්තමල්ලි අරව වෙන ආපහු ගෙනත් දීලා දවසට තුන් පාරක් බේපල් නැගිලා තමයි අපි බෝට්ටු හිටපු කාර්ය මණ්ඩලය තව 5 දෙනෙක් ඉන්නවා. වුන් අපි බෝට්ටුවේම නිරෝධායනයට ලක් කරනවා. ආරක්ෂිත ස්ථානයක නවතා බෝට්ටු තුලම නිරෝධායන කටයුතු කරලා ඊට ඉන්පසු PCR පරීක්ෂණයකට අපි වුන් කණ්ඩායම ලක් කරනවා. පැලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ ගේයින් ගැටකොස් මාළු අලෙවිකල වෙළඳුන් සිව් දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ බාහිර සෞඛ්‍යංශ ඉල්ලීමක් කරන්නේ එම වෙළඳුන්ගෙන් මාළු මිලදීගත් අය වේනම් වහාම සෞඛ්‍යංශ දැනුවත් කරන ලෙසයි. එමෙන්ම පානදුර නගරයේ මාළු වෙළඳාමේ නිරත වූ තවත් වෙළඳුන් 5 දෙනෙකුටද වෛරසය ආසාදිනේ වී තිබෙන අතර ඔවුන්ව රඹුක්කන රෝහල වෙත අද යොමු කෙරුණා. මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ ගඟේ වත්ත කොටසේ පදිංචිව සිටි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොලිය සේවය කළ පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට වෛරසය ආසාදිනේ වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන්ගේ නිවසේ පසුගියදා දානමය පින්කමක් පවත්වා තිබීමේ හේතුවෙන් එම වතුයායේ පවුල් 15කට අයත් සමාජිකයන් 50 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා.
කළුබවලි රෝහලේ ළමා වට්ටුවක වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටද වෛරස් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. මීට පෙරම රෝහලේ සිටි මවකට සහ ඇගේ දරුවාට වෛරස් ආසාදනය වී තිබු අතර මෙම දෙදෙනා සේවය කර තිබුණේ එම වට්ටුවේ. අදාළ වට්ටුවේ සිටි සියලු රෝගීන් වෙනත් වට්ටුවකට මාරු කර තිබෙන අතර ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. කොට්ටාවේ පිහිටි සුපිරි වෙළඳසැලක කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙකුටද වෛරස් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන අතර ඔවුන්ව හඳුනාගෙන තිබුණේ අහඹු PCR පරීක්ෂණ මගින් වීම විශේෂත්වයක්. මේ අතර මීරිගම තවලම්පිටිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් වෛරස් ආසාදනය වී තිබෙනවා. ඔහු අවසන් වරට වැඩිහිටි නිවාසයට පැමිණ තිබුණේ පසුගිය 28 වනදා වන අතර ඔහු රාගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ගමන් කර ඇති බවට වාර්තා වී තිබුණා. එම නිවාසයේ වැඩිහිටියන් සිය දෙනෙකුට වෛරස් ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. පොසිටිව් වෙලා ඉන්න පුද්ගලයා එහි සේවකයෙක්. ඒ පුද්ගලයා රෝග එහින් ජීවත් වෙන වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්තලා ඇති බවක් අපිට පෙනී යන්නේ. ඒ නිසා දැනට ඔහුගෙන් රෝගය ඒ වැඩිහිටියන්ට පැතිරෙන්න අවදානමක් අපිට පේන්නේ නැහැ. දෙමළකොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ටාශයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට COVID-19 වෛරස් ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. මේ හේතුවෙන් අදාළ පොලිස් නිලධාරිනිය නැදී සිටි කොළඹ මනලසේකර මාවතේ කාන්තා බට නිවාසයේ 235 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කරමින් තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශයේ මෙතෙක් වාර්තා වී ඉතිහාසාදිත සමස්ත පොලිස් නිලධාරින් ගණන 26ක්. එමෙන්ම මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, දෙමළකොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, කොළඹ වරාය, මාර්ගාවත්ත, මරදාන සහ ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් ස්ථානවලින් එක එක බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. එනෝ දිවයිනේ කොවිඩ් ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 125ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර කොළඹ ප්‍රදේශයේ රාජකාරී කරන පොලිස් නිලධාරියෙකු PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව කුරුණෑගල නිකවරටිය දීගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වී තිබෙනවා. ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව වාර්තා ලැබීමෙන් පසු තහවුරු වීම නිසා එම උපන්දින සාදයට එක් වූ පවුල් 36කට අයත් ආශ්‍රිතයන් 165 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. කොවිඩ් වෛරස් ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 4ක් ගත වුවත් කිසිදු රෝහලක් වෙත යොමු නොකළ පිළියන්දල කහපුල ප්‍රදේශයේ මානු වෙළෙන්දුක පිළිබඳව අප ඊයේ වාර්තා කළා. එනුව සෞඛ්‍යංශ විසින් ඔහුව අද පස්වරුවේ රෝහල්ගත කිරීමට පියවර ගත්තා. මෙතර මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍යව පැවති PCR පරීක්ෂණ යන්ත්‍රයේ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව කොළඹ චීනදාන ප්‍රතිකාර්යාලය නිකුත් කළ ට්විටර් සදහනක දැක්වෙනවා. එම යන්ත්‍රය අක්‍රිය වීම සම්බන්ධයෙන් සුවබැලීමට පැමිණි චීන විශේෂඥයා විසින් පැය 10ක පමණ කාලයක් වැය කරමින් එහි පැවති දෝෂය හඳුනාගෙන තිබෙනවා. යන්ත්‍රයේ රැඳවූ මේසයේ පැවති අස්ථාවර භාවයක් මීට හේතු වන්නට ඇති බවද එම සටහනෙහි දැක්වෙනවා. පරීක්ෂණ වටකෙහිපේකින් අනතුරුව PCR යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය එම විශේෂඥයා විසින් සාධක කර තිබෙනවා. අද දිනේ නව ආසාදිතයන් 193 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එතරින් 187 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 6 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙනුණා. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන අදවර විට 10856ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් 5931 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලැබූ ගණන 4905ක් දක්වා ඉහළ ගියේ 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වියමත් සමගයි. එය මෙරට කොවිඩ් ආසාදිතයන් අතරින් දිනක් තුල සුවය ලැබූ වැඩිම ප්‍රමාණයයි. නිරෝධායන ඇඳුරු නීතිය පනවා ඇති කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන 84ක සේවකීන්ට සහ සියලුම ජනමාධ්‍ය ආයතනවල සේවකීන්ට සිය රාජකාරී හැඳුනුම්පත ඇඳුරු නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව පොලිසිය අද නිවේදනය කළා. නිරෝධායන ඇඳුරු නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සඳහා අවසර දී ඇති අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල අධිකාරී සහ ආයතනවල සේවකයන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳුරු නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකි බව පොලිසිය නිවේදනය කරනවා. යනුව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සියලුම පනත් පාලන ආයතන, සියලුම මාධ්‍ය ආයතන ඇතුළු ආයතන 84ක සේවකයන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳුරු නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි. සම්පූර්ණ ආයතන ලේඛනය www.adadirana.lk වෙබරුවේ පිවිසීමෙන් ඔබට ලබාගත හැකි වෙනවා. මෙතර ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග පසුගිය 17 වනදා තාවකාලිකව වසාදමුණු කලම්බු ඩොක්යාඩ් PLC සිය නිෂ්පාදන මෙහෙයුම් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ අද නැවත ආරම්භ කළා. මෙතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ රටට සහ ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස සංවිධානය කළ සූත්‍ර දේශනා වැඩසටහනක් වැල්ලම්පිටියේ කලවැටිගොඩැල්ල ශ්‍රී සම්බුද්ධ රාජ පුරාණ විහාරස්ථානයේදී දින 7ක් පුරා පැවැත්වෙනවා. මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස කාණ්ඩය ඉන්දියාවේ පැතිරෙන වෛරස කාණ්ඩය නොවන බව මෙරට පරීක්ෂකයින් පෙන්වා දෙනවා.
එය යුරෝපය තුල පැතිර යන වෛරස කාණ්ඩයට සමාන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. කොරෝනා වෛරස පවුලට අයත් වන මෙම COVID-19 රෝගකාරක වෛරසය නම් කෙරුණේ SARS-CoV-2 ලෙසයි. ශ්‍රී ලංකාව තුල පෙරට වඩා ශීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත් නිසා ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සිදු කළා. එෙහිදී හෙළිවි ඇත්තේ මෙම නව වෛරස කාණ්ඩය වැඩි ප්‍රබලතාවයකින් යුක්ත බවයි. ගියවර එකපාරක් ඔබ කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිටකල කෙළ බිඳුවක වෛරස් ලක්ෂයක් තිබ්බනම් මෙවර මිලියනේ බිලියනේ දක්වා වැඩි වෙලා තියෙනවා. වෙනදට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා ඔබට ආසාදිතයක් වීමට. එම නිසා ඔබ සමගින් කාරුණිකව ඉල්ලා සිටිනවා. තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් යොමු කරන්න. ඇඳිර නීතියේ පවත්නා කාලය තුළ ඔබ නිවසේ සිඩ්නියට ඔබ යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් මෙම දුරකථන අමතා ඔබගේ තියෙන ප්‍රශ්නය ඔවුන්ට කියන්න. එවිට ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා. 01 17 9 6 6 3 6 6. මෙම නව වෛරස කාණ්ඩය පිළිබඳව අද දිනන Big Focus වැඩසටහනේදී අද සාකච්ඡා කෙරුණා. අපේ ප්‍රධානම පොකුර නිර්මාණ වුණේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආරාමින් වංගොඩින්. ඊට අමතරව ෆිෂ් මාකට් එක ආශ්‍රිතව පොකුරක් කොළඹ මහනගර සභාව ආශ්‍රිතව පොකුරනි. ඊටාම එකිනෙකට සමපාත සමාන ගතියක් තියෙනවා. සටහන අපි ඉදිරිපත් කරමු. අපේ වෛද්‍යතුමා එම ස්ථානයට ගමන් කළා පෙන්නයි. ඔව්. මේ මේසරේ අපි අලුතින්ම තියෙන ක්ලස්ටර් එක. දැනට අපේ තියෙන සොයා ගැනීම හැටියට මේක එක ක්ලස්ටර් එකක්. දැන් මේ පෑලියගොඩ තියෙන්නේ මිනුවන්ගොඩ තියෙන්නේ එකම වෛරස් එක. උද්‍යාංශ වාර්තා කරපු කාරණයක් තමයි යුක්‍රේනයේ අපි දැක්ක යුරෝපානු කලාපයට ආශ්‍රිතව ආපු එකක් කියලා. ඒතර දැන් ඔබතුමලගේ පරීක්ෂණෙත් එක්ක මේක පැහැදිලිව වෙනවද යුරෝපානු කලාපයට ආශ්‍රිතව ආපු එකක් කියලා? එහෙම නැත්නම් ඉන්දියාව ආශ්‍රිතව ආපු එකක් කියලාද ඔබතුමන් පැහැදිලිව කරන්න පුළුවන්? අපේ සොයා ගැනීම අනුව ඉතාමත්ම පැහැදිලි. ප්‍රධාන වශයෙන් සර්කියුලේට් වෙන යුරෝපිය ආශ්‍රිතව. ස්වීඩනයේ ඩෙන්මාර්කයේ ආශ්‍රිතව තමයි එක පැතිරෙන්නේ. ඒතර ඉන්දියාව ආශ්‍රිත සම්බන්ධයක් සම්භාවයක් එච්චර ලින්ක් එකක් අපිට පේන්නේ නැහැ මේකේ. දැන් ඔබතුමාලා ළඟ යුක්‍රේන් සෑම්පල් එකක් තියෙනවද? යුක්‍රේන් සෑම්පල් එකක් නැහැ. ඉතින් යුක්‍රේන් සෑම්පල් එකක් තිබ්බනම් හොඳයි. මොකද එතකොට ඒකත් මේකට මැච් වුණා නම් අපිට 100%ක් කියන්න තිබ්බා. එහෙමනම් මේක මෙතනින්ම තමයි ආවි කියලා. දැනට අපිට ඒක 100%ක් තහවුරු කරලා කියන්න බෑ. මොකද අපිට යුක්‍රේන් සෑම්පල් එකක් අපි අධ්‍යයනය කළ නැති නිසා. ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව අද 12,00,000 ඉක්මවා ගියා. මේ වන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව 4,64,00,000කට අධිකයි. මේ අතර කොවිඩ් ව්‍යක්ති හේතුවෙන් එංගලන්තයේ දෙවන වරටත් සම්පූර්ණයෙන්ම වසා දැමුණා. කොවිඩ් ආසාදිතයන් මිලියනේ ඉක්ම වූ රාජ්‍ය අතර නවවන ස්ථානයට එක්සත් රාජධානිය අද පැමිණියා. ඒ ඊයේ නව ආසාදිතයන් 21,915 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි එක්සත් රාජධානියේ කොවිඩ් මරණ සංඛ්‍යාවද 46,000 ඉක්මවා තිබෙනවා. මේ හේතුවෙන් ලබන බ්‍රහස්පතින්දා සිට එංගලන්තයේ සම්පූර්ණයෙන් වසා දැමීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර තිබෙනවා. ඒ සති 4ක කාලයක් සඳහායි. එමෙන්ම ඔස්ට්‍රියාව සහ ප්‍රතුගාලයේද අද සිය සංචරණ සීමා දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. බෙල්ජියමේ කොවිඩ් ව්‍යාප්තිය වැඩිම ලීච් නැමැති ප්‍රදේශයේ රෝහලක රෝගී ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන හේදියන්ට අඛණ්ඩව රාජකාරී නිරත වන ලෙස දරුන් දී තිබෙනවා. ඒ වැඩිවන රෝගී සංඛ්‍යාවට සාපේක්ෂව සෞඛ්‍ය සේවකයන් අඩුවීම හේතුවෙන් එම ප්‍රදේශයේ රෝහල්වල දැඩි සත්කාරයකක යුද කලාපයක ස්වරූපයක් ගෙන තිබවයි වෛද්‍යවරු පවසන්නේ. නෙදර්ලන්තයේ කොවිඩ් රෝගියෙක් ජර්මනියේ රෝහලක් වෙත ගුවනින් ප්‍රවාහනය කරන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති රටවල් මේ වන විට සිය රෝගීන් වෙනත් රටවලට රැගෙන යාම ආරම්භ කර තිබෙනවා. කොවිඩ් ආසාදිතව මාස 3ක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 40,000 ඇමරිකානුවෙකු සුවය ලබා පිට වියාම රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රීතිමත් සහ සංවේදී අවස්ථාවක් වූ අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. රෝගියා දින 87ක් ශ්වසන යන්ත්‍ර ආධාරින් දිවි ගෙවූ බවයි රෝහල් සෞඛ්‍යාංශ පවසන්නේ. පවතින දැඩි අවදානම නොතකා ඉන්දියාවේ වැසියන් සාප්පු සවාරිවල නිරත වීම වෛද්‍යවරුන්ගේ දෝෂ දර්ශනයට ලක් විදිමනවා. එරට බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අමතක කොට ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ. මේ අතර කොවිඩ් ආසාදිත පේකුට සිය පුතුගේ විවාහ මංගල්‍යය දැක බලා ගැනීමට රෝහලින් ඉඩ සැලසූ පොතක් ඊශ්‍රායලෙන් වාර්තා වුණා. ආසාදිත පියාට දැක ගැනීමට හැකි ලෙස පුත්‍රයා සිය විවාහ උත්සවය පවත්වා තිබෙන්නේ රෝහල් භූමියේදී.